කැජ්ජයි වලේ ලිපිට එන්න ඕනි දැන් කොන්ද පණ නැහැ කියලා. මමේ ගොඩක් අයයි. ඔව් ඔව් ඔබතුමා පොඩ්ඩක් අදහසක් දෙනවද මෙතන වෙච්ච ගැන? පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හා? ඒ කියන්නේ නිශ්චය කියන විදිය ඔබතුමා. ඒකට හරියට මොකද මෙහෙම කරේ? ඔබතුමා ප්ලෑන් කරලා දාලා එකම මොකක් කරේ? හරිද පොඩ්ඩක්? පොලිසියෙන් එන මිනි පිටස්සිර ඇදම් මෙයා කරන් ගියා. මේ මේ මිනි පිටස්සිර කීකම් මෙන්න හැල්ලෝ. ඒක අරන් ගියා උණුසුම් තත්ත්වයක් කියලා ගහත ඇසි උණුසුම් කොන්න. කොටි ස්ටේෂන් එක ඉස්සර. විශේෂයෙන් විශේෂකල් පන්ටද. අයි දුක්කද? උල්ලංඝනය කරන්නේ ඈතට යන්න 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 අයින් ඔබතුමාගේ මහායකගේ පින්තූරයක් ගෙනල්ලා ඇදගෙන දිව්වනේ ඔබතුමා
යන්නේ පොඩ්ඩක් ඉන්න අපිට පින්තූරය දෙකන දුවන්ට හරි අනේ මහත්තයෝ මේ මහත්තයෝ පොඩ්ඩක් ඉන්න මේ කතා කරන්න මේ පොඩ්ඩක් ඉන්න හරි කියන්න ඒක අහන්නකො දැන් ඔව් අපි සාමකාමී ජීවිතතාවය ආයතන කරන්න ආවේ ඔබතුමා කල්ලිය මොකද කරේ ඇවිල්ලා ඔබතුමාගේ ඔබතුමා කල්ලිය මොකද කරේ ඒ සාමකාමී ජීවිතතාවය කරන්නේ මේ මොනවද කල්ලිය මොකද කරේ ඔබතුමා දෙයක් නැහැ ඇවිල්ලා අතන දෙකේ ලොල් ටික අතගෙන ගියේ අපේ කල්ලි කිසිම දෙයක් නැහැ මේ බේ කරන් දෙනවා මහත්තයා හවුද මේක මේක පොලේ මේ මොකද ඔබතුමා මොකද මේක මොකද කරන්නේ යන්නේ ආයෙත් අපි අපිට සල්ලි දා මොකද යාගාන්න තින්නක පොඩ්ඩක් ඔයාලා මේ මහත්තයා කොන්නේ මොකද කණි කරමු හරි ඒක තමයි කියන්නේ ඉන්න පොඩ්ඩක් අතන තින්න හරි ඕකට ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාන්න කම්ප්ලේන්ට් කම්ප්ලේන්ට් මම මේක යන පිළිවෙලක් තියෙනවා ඒක පිළිවෙල වෙන කර කර පිළිවෙල වෙන කර කර ඒක තමයි ඔය කියන්නේ නේද? යුක්තිය දෙන්න. යුක්තිය දෙන්න. අච්චමයි ඔන්නේ.
ඕගොල්ලන්ගේ සර්ට පඹය හැදෙන්නේ ප්‍රශ්න විසඳන්න නැති නිසා. ඒ නිසා මම වසන්ත මුදලිගේ කැඳවුම්කරු අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද දවසේදී අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මේ විදිහට විරෝධතාවයක් සංවිධානය කරේ හෙට දවසේදී ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක්වීමට නියමිත කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පිළිබඳව සාකච්ඡාවක් ගන්න. ඒතර අපි දන්නවා 2018 අවුරුද්දේ සයිටම් පරාජයත් එක්ක අධ්‍යාපනයේ විකුණන්න එපා කියලා මිනිස්සු සටන් කරාට පස්සේ අන්න ඒ කාලෙත් එක්ක මාව අධ්‍යාපනයේ විකිණීම සඳහා ගෙනාව පනතක් තමයි 2018 ඒ වෙනකොට හිටපු ආණ්ඩුවෙන් ගෙනාව කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියලා කියන්නේ. ඒතර ආව ජනතාවගේ විරෝධයත් එක්ක ඒ පනත අකුල ගන්න සිද්ධ වුණා ඒ වෙනකොට හිටපු ආණ්ඩුවට. හැබැයි ඒ වෙනකොට අකුලගත්තු පනත මෙන්න විකුණන්න නැහැ කියලාව රටේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරනවා කියලාව රට රැක ගන්නම් කියලා පපුවට ගහගෙන ආව ගෝඨාභය රාජපක්ෂලා මෙන්න හොරපාරෙන් පාර්ලිමේන්තුවට පනත ගෙනල්ලා තියෙනවා. ඒතකොට බලයට ආවේ රට ලස්සන කරන්නම් කියලා බලයට ආවේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරන්නම් කියලා අධ්‍යාපනය විකුණන්න නැහැ කියලා බොරු පොරොන්දු කප්පරක් දීලා තමයි බලයට ආවේ. හැබැයි මේ වසංගතයේ පාවිච්චි කළා වසංගතයේ වසන්තයක් කරගෙන ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා තමන්ගේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා වූ රටේ මිනිසුන්ගේ අයිතීන් කප්පාදු කිරීම සඳහා වූ අනපනත් ටික හොරපාරෙන් ගේනවා. ඒතර පහුගිය දවස්වල වරාය නගර පනත ගෙනාව අපි දැක්කා. වරාය නගර පනත රටේ මිනිසුන්ට ඕන එකක් නෙමෙයි. වරාය නගර පනත අවන වෙලා තිබුණ රටේ මිනිසුන්ට නෙමෙයි. ඒ වගේම තෙල් මිල වැඩි කර අපි දැක්කා. ඒ වගේම මිනිස්සු පාරක් ගානේ මැරෙන තැනට අවිල දෙන වසංගතේ වැඩි වෙලා. හැබැයි ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව මොකද්ද දැන් ගේන්න හදන්නේ? මෙන්න මේක නිසා මිනිසුන්ට පාරට බහින්න බැරි වෙලා තියෙන තත්වයක් ඇතුලේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන පනත ගෙනල්ලා තියෙනවා. ඒතර මේකේ තියෙන ගැටලුව තමයි මේ පනතේ තියෙන 1978 විශ්වවිද්‍යාල පනත අදාළ නැහැ කියලා කියනවා. ඒ වගේම තවදුරටත් විශ්වවිද්‍යාල පනත අදාළ නැහැ වගේ මෙතනින් එහාට අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා වූ අධ්‍යාපනය ගැන තීරණ ගන්න මිලිටරි ව්‍යුහයක් හදනවා. හමුදාපතිවරු 3 දෙනා ඉන්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඉන්න, ආරක්ෂක ලේකම් ඉන්න ව්‍යුහයක් හදනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න හමුදාවේ අය බඳිහත් වෙන විදිහ අපි දැක්කා. හැබැයි ප්‍රශ්න විසඳුවාද නෑ. අන්න ඒ වගේම තමයි අධ්‍යාපනය ඉවත් කරන්න යන්නේ. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරනවා විතරක් නෙමෙයි, උපාධි කඩේ ආරම්භ කරනවා විතරක් නෙමෙයි, ඒකේ තීරණ ගැනීම සඳහා මිලිටරි ව්‍යුහයක් හදනවා. ඒ මොකද රාජපක්ෂලාට ලොකු තදියමක් තිබුණා මේක මිලිටරිකරණයකට දක්කගෙන යන්න. රාජපක්ෂලාට ලොකු තදියමක් තිබුණා සමාජ ඒකාධිපතිත්වයකට දක්කගෙන යන්න. ඒ නිසා තමයි පාසල් වලට හමුදාවෙන් අනුයුක්ත කරන්න ඕනේ කියලා ආවේ. ඒ වගේම විශ්වවිද්‍යාල වල දැන් මොකද කරන්න හදන්නේ? මෙන්න ගේනල් තියෙන අධ්‍යාපනයත් මෙන්න මේ මිලිටරි ව්‍යුහ ස්ථාපිත කරන්න හදනවා. ඒ නිසා වෘත්තීය පරාමිතීන් පිළිබඳව කතා කරන වෘත්තීය ප්‍රමිති ආයතන මේකෙදී අදාළ වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යව අදාළ වෙන්නේ නැහැ. ශිෂ්‍යව අදාළ වෙන්නේ නැහැ. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා පනත ගෙනල්ලා තියෙනවා. මාර්තු 26 වෙනිදා මේකට කැබිනට් අනුමැතිය හම්බ වුණා විතරක් නෙමෙයි, හෙට දවසේදී උපදේශන කාරක සභාවේ මේක සාකච්ඡා වෙලා ඉදිරියේදී පාර්ලිමේන්තුවට එනවා. අපි දන්නවා පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ මේක හොරපාරෙන් සම්මත කරගන්නවා. මොකද මිනිස්සුන්ගේ අත් බැඳලා මේ වෙලාව තියෙන්නේ. වසංගතේ පාවිච්චි කළ අත් බැඳලා තියෙන්නේ. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂලාට කියනවා හොරපාරෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න පනත් ගේන්න නම් හදන්නේ, අධ්‍යාපනය මිලිටරිකරණය කරන්න පනත් ගේන්න නම් හදන්නේ. අපි කියනවා සයිටම් මතක් කරන්න, 80 ගණන් වල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මතක් කරන්න, 82 අධ්‍යාපන දවල පත්‍රිකාව මතක් කරන්න. ඒ හැම එකක්ම ශිෂ්‍ය ව්‍යාපාරට පරාජය කරන්න පුළුවන්කම තිබුණා රටේ සියලු බලවේගත් එක්ක. අද දවසේදීත් අපි කියනවා නිශ්චිතවම ඔයගේන පනත පාර්ලිමේන්තුවට ගෙනාවත් ඒක සම්මත කරත් රටේ ජනතාවගේ මැදිහත් වීමක් ඇතුලේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට දැවැන්ත විරෝධතා ක්‍රියාවලියක් ඇතුලේ ඔය පනත බල රහිත කරන්න අදාළ මැදිහත් වීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අපි කරනවා. එතකොට අපි දන්න උද්ඝෝෂණය කිරීම මිනිසුන්ගේ අයිතියක්, අදහස් දැක්වීම මිනිසුන්ගේ අයිතියක්. හැබැයි මේ ආණ්ඩුව මොකද කරේ? අද දවසේ දිතාම සාමකාමීව පවත්වෝ විරෝධතාවයට පහර දුන්නේ ඔබ හැමෝම දකින්න ඇති. එතකොට අපි ආවේ නිරෝධායන රීති රැකගෙන විරෝධතාවය පවත්වන්න. හැබැයි ආණ්ඩුවේ කුලී හමුදාව විදියට ඉන්න, කුලී හෙංචයියෝ විදියට ඉන්න
අර කාකි ඇඳුම් අඳගත්තු පොලිසිය මහත්තුරු ටික කරේ ඇවිල්ලා මේ විරෝධතාවයේ තියෙන උපකරණ ටික පැහැරගෙන ගිය එක. ඒ වගේම අපේ සහෝදරුන්ගේ ෆෝන් ටික දුරකතන ටික පොළවේ ගහපු එක කරේ. ඒ වගේම සහෝදරුන්ගේ කූරගෙන ගිය එක කරේ. එනිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂලාට මේ ඉන්න පොලිසිය මහත්තුරුන්ට බෑ ශිෂ්‍ය ව්‍යාපාරය නවත්තන්න. මොකද මේක ලේ දහඩිය කඳුළු මතින් පන්නරේ ලැබපු ව්‍යාපාරයක්. ටයර් රුඩ ගිනි තියලා මරද්දී සටන් කිරීම විශ්වාස කරපු ව්‍යාපාරයක්. එනිසා අපි කියනවා වහා මධ්‍යාපන පෞද්ගලීකරණය කිරීම සඳහාගෙන කොතලාවල පනත අකුල ගන්න ඕන. ඒ වගේම අධ්‍යාපන පෞද්ගලීකර ප්‍රතිපත්ති අකුල ගන්න ඕන. ඒ වගේම මේ දැවැන්ත ලෙස කරන මර්ධනය නතර කරන්න එහෙම නොවන තත්වයක් ඇතුලේ අපි දිගින් දිගටම අකණ්ඩව සටන් කරන විතරක් නෙමෙයි මේ නිරෝධායන නීති බිඳින්න අපි දෙගිඩියාවක් තියාගන්නේ. නිශ්චිතවම හොරපාරෙන් පනත ගේනවා නම් මේ නිරෝධායන නීති අපි බිඳිනවා. Life Traveler.